හැපි සන්ඩේ අද සැප්තැම්බර් මාසේ අටවෙනිදා. ඔයාට අමතක වෙන්න විදිහක් නැහැ මීට ටික දවසකට කලින් අපි දෙන්න හැදුවා ක්ලීනින්ග් ස්කැජුවල් එක. මතකයි නේද? ඉතින් මගේ ගොඩාක් වැඩ කොටස තියෙන්නේ සෙනසුරාදා ඉරිදා. මං ඒ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. මොකෝ මට සතිය දවස් පහ වැඩ වැඩි නිසා, ඒ වගේම මට මහන්සි නිසා, මට කරන්න අමාරු නිසා. ඉතින් අද සෙනසුරාදානේ, ඒ කියන්නේ ඊයේ. අද තමයි මගේ වැඩ කොටසක්, බොහොම ගොඩක් ලොකු වැඩ කොටසක් මං කරලා ඉවර කරේ. බලන්න ඉතින් මේ කරලා තියෙන වැඩේ මම මේක එඩිට් කරනකොට දැක්කේ. චූටි පුතා නිසා තමයි මං ওই කෑල්ල දැම්මේ. ඕගොල්ලන්ට ඒක මට පෙන්වන්න බැරි නිසා, ඒක හරි කැතයිනේ. ඒක නිසා මං ඒක ස්ටිකරයක් දැම්මා. මගේ වපසරිය ඇතුලේ, ඒ කියන්නේ මාව බලන දකින ඔයාලා මාව ජජ් කරන්නේ නැහැ. එහෙම මට අහු වෙලා නැහැ කවුරුත් මාව ජජ් කරනවා. ඒක නිසා මට මගේ දුර්වලකම් අඩුපාඩු ඔයා එක්ක ෂෙයා කරගන්න බොහොම පහසුයි. මම මේ වීඩියෝ කරා කියලා නැහැ, මගේ ගෙදර අපිලිවෙල වෙනවා. මගේ ගෙදර හැමදාම එකම විදියට තියෙන්නේ. මට වැඩ කරගන්න බැරි වුණ දවසට මොකෝ මම විතරනේ ඉන්නේ, මට අස් කරලා දෙන්න කවුරුත් නැහැනේ. මමම මේ ඔක්කොම කරනකම් ඒ හැඩි වෙච්ච විදිහ ඒ විදියටම තියෙනවා. ඒක නිසා මමත් ඔයා වගේ බොහොම සාමාන්‍ය මනුස්සේ, මගේ ගෙදරත් ඒ වගේම තමයි. ඔයා හිතන්න එපා මම මේ කොන්ටෙන්ට් ක්‍රියේට් කරා කියලා මගේ ගෙදර හැමදාම එක කුණු බිඳක් නැතුව බොහොම පොලිෂ්ෂකර තියෙනවා කියලා. අන්න ඒ වගේ වැරදි වැටහීම් වල ඉන්න එපා. ඒකයි මම මේ ඔයාට ඇත්ත ඇති සැටින් පෙන්නන්නේ. අනිත් එක, මම හැමනිතරම මේක කියන්නේ නැහැ. දැන් මම පටන් ගත්ත විදිහ ඔයා දන්නවනේ මම කවුද කියන්න. ඉතින් ඒක නිසා අදටත් මේ අඩුපාඩු හදාගෙන යන ගමනක්. ඔයාටත් මේ ටකා ටිකා ටුකා මන්තරේ ඕනනම් දැම්මම ගිහිල්ලා ක්ලීනින්ග් ස්කැජුවල් එකක් අනිවාර්යෙන්ම හදාගන්න. අද මට හරි මහන්සි. ඒ වුණාට අර හිතේ ලොකු බරක් නිදහස් වුණා වගේ. මොකද ගේ පිළිවෙල කරගත්ත නිසා තව ගොඩාක් ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ ටිකත් මම හෙට පුළුවන් විදියට කරගන්නවා. මේ මාසෙත් දැන් මුල් සතියක් ඉවර වෙගෙන යන්නේ. ඉවර වෙලා නේද? ඔය මොනවද මේ මාසේ අලුතින් පටන් ගත්තේ? මං හවස කෝපි කෝප්පේ නතර කරලයි කියලා මම ඔයාට කිව්වනේ. හැබැයි අද මට හරි මහන්සි. ඒක නිසා මට අනිවාර්යෙන්ම කැෆේන් ඕන වෙනවා, අර ගියපු එනර්ජි එක ආපහු ගන්න. ඉතින් ඒක නිසා අද විතරක් හවසට මං කෝපි කෝප්පයක් මේ විදියට හදාගත්තා. මට කීප දෙනෙක්ම කිව්වා මොන වීඩියෝ එක ගෙනාවත් කෝපි කෝප්පෙ හදන වීඩියෝ එක නැත්තම් ඒක හරි අසම්පූර්ණ ගතියක් තියෙනවා කියලා. මම ඒත් හිතුව ඕක හැමදාම බලුවම ඔයාට එපා වෙන්නේ නැද්ද කියලා. ඇත්ත කියන්නකෝ, මට එපා වෙනවද? මම ඔය පිනිබායි කියලා නෙමෙයි මේ කැප් එකක් දාගෙන ඉන්නේ. මම දන්නේ නැහැ ඒකට මොකද්ද කියන නම කියලා. මම කොණ්ඩ වේලන්නේ ඔන්න ඔය කැප් එක හරි හැට් එක හරි දාලා. මොකද මට ඩ්‍රයි කරන්න බෑ. මගේ කොණ්ඩේ ගොඩක් ඩැමේජ් නිසා මම ගොඩක් ඔය හීටින් ඒවා පාවිච්චි කරනවා හරි මාඩුයි. මේක දාලා ටික වෙලාවක් තිබ්බහම ඒකේ ගොඩක් එකට වතුර උරා ගන්නවා. ඊට පස්සේ මම එයා ඩ්‍රයි තමයි කරන්නේ. මේ නෝට්බුක් එක නිසා ඇත්තටම මට ගොඩාක් වැඩ පහසු වෙලා තියෙනවා. මම ඕක හැමනිතරම ළඟ තියාගෙන මට මතක්කෙන හැම එකම මම ඕක ලියනවා. ඕක සාමාන්‍යයෙන් තව කෙනෙක් බැලුවොත් එහෙම ඒක විකාරයක් වගේ පිස්සු වගේ තියෙනවා. මොකද හැම එකම ඕකේ තියෙන නිසා. ඒ වුණාට අර මං වගේ ගොඩාක් දේවල් හරි ඉක්මනට අමතක වෙන මිනිස්සෙකුට නෝට්බුක් එකක් ළඟ තියාගන්නවා කියන්නේ ඒක ඉස්තරම්.
දැන් ඔය මම ලියන්නේ හෙට, ඒ කියන්නේ අද ඉරිදා ගේන්න යන ග්‍රොසරි ලිස්ට් එක. මොකද මම සතියට දවසක් ගිහිල්ලා බඩු ගේනවා සතියේ වරු ටික. මං ඉස්සර දැම්මා ඔය ග්‍රොසරි ෂොපින් කියලා පොඩි වීඩියෝ කෑල්ලකුත්. ගොඩක් අය ආපහු මගෙන් ඒක ඉල්ලලා තිබ්බා. බලමු මං දවසක ගේන්න පුළුවන් වුණොත් ගේන්නම් එකක්. මගේ මාසේ බඩු ලිස්ට් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සතියේ බඩු ලිස්ට් එක වෙනස් වෙනවා. මොකද මම සතියේ හදන කෑම බීම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන නිසා. ඒක නිසා මට හැම සතියකටම මං අලුතෙන් ලිස්ට් එකක් තමයි මං හදාගෙන යන්නේ. මගේ රෙසිපි වීඩියෝස් දෙකක් ගෙන්න තියෙනවා. එකක් රුලන් වලින් අර හදන අර උළුඳු වඩේ එක, ඒක රුලන් වලින් හදන්නේ. ඒක මං ඔයාලට කියනවායි කියලා පොරොන්දු වෙලා මං හිතන්නේ දැන් ගොඩ කාල මට ඒක හදාගන්න ඕනේ නැහැ. ඒක මම මේ සතිය අරගෙන එනවා. ඒ වගේම තව මගේ රෙසිපි එකක් එන්න තියෙනවා. ඒක ඩයට් කරන අයට මං හිතන්නේ ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ස්වීට්ස් කන්න ඕන ඩයට් කරන අයට තමයි මම ඒක අරගෙන එන්නේ. ඒකත් මම මේ සතිය දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු. මම ඔයාට කිව්වේ මගේ මේ මාසේ ප්ලෑන් එක තමයි වැඩ කල් දාන එක නතර කරන එක. දැනට මම ඒක ගොඩාක් හොඳට කරගෙන යන්නේ. මං කියන්නේ ඒක හොඳටම හොඳින් වෙනවා කියලා. ඒ වුණාට මම ඉස්සරහට එන්න තියෙන දවස් වලට දැන් තියලම ලෑස්ති වෙනවා. ඒකට කරන්න ඕනේ මොනවද? ඒවා මම වෙනම ලියා ගන්නවා මගේ මන්ත්ලි ප්ලෑන් එකේ. ඒ විදිහට තමයි මං මේ වැඩ කොටස ප්ලෑන් කරන්නේ. ඒක මගේ තියෙන සෑහෙන දුර්වලකමක්. මම දන්නේ මට මේ අවුරුදු 30 ගානටම ඒක හදාගන්න බැරි වුණා. මම ඒක කටමුලට එනකම්ම ඉන්නවා. ඊට පස්සේ මට ඒක කරගන්න හම්බෙන්නේ නැහැ මම බලාපොරොත්තු වෙච්ච විදිහට. ඔයත් මං වගේ කෙනෙක් නම් මං දැනගන්න ආසයි ඔයා ඒ අඩුපාඩු ඒ දුර්වලකම කොහොමද හදාගත්තේ කියලා. මගේ පළවෙනි බුක් රිවියු වීඩියෝ එක එන්න තියෙනවා. ඒක මම Facebook එකේ අප්ලෝඩ් කරා. හැබැයි වැරදිලා මගේ අතින් ආපහු ඒක ඩිලීට් වුණා. ඉතින් ඒක නිසා මම Facebook වීඩියෝ එකයි YouTube වීඩියෝ එකයි එකම දවසේ ආපහු අප්ලෝඩ් කරන්නම්. එතකොට ඔයා බලන්න. මේ මම මේ මාසේ ගත්ත 3වෙනි 4වෙනි පොත. නෑ, අරක පොත් දෙකක් වුණාට එක පොතයිනේ. මේ ඉතුරු පොත් දෙක. එක පොතක් ගිරිදේවි, අනිත් එක ගැහණු ළමයි. මේ පොත් දෙකම මගේ ගන්න ඕන ලිස්ට් එකේ ගොඩක් කල් ඉඳලා තිබුණා. හැබැයි මට හම්බුන්නේ නැහැ. මේක මම ගත්තේ ත්‍රිෆ්ටිං පේජ් එකකින්. මේක පාවිච්චි කරපු පොත් දෙකක්. බොහොම අඩු මිලකට තමයි මම ගත්තේ. ඔය ත්‍රිෆ්ටිං පේජ් එකක් කියලා දැක්කම, සෝරි, ඒක ගෲප් එකක්. ඔගේ තියෙනවනේ ඇඳුම් එහෙමත් ඔය ත්‍රිෆ්ට් කරන ඒවා. ඒ වගේ ෂොප් එකක් තියෙනවලු පිළියන්දල. මම දැක්කේ ඔක TikTok වීඩියෝ එකක. මං ගිහිල්ලා නැහැ. මං ඇඳුම් අරගෙනත් නැහැ. මට ඒ වුණාට හිතෙනවා දවසක ගිහිල්ලා බලන්න ඕනි කියලා. ඔගොල්ලෝ එහෙම ගිහිල්ලා තියෙනවද? මම තව එකක් තියෙනවා මක්කනි ගල්කිස්සේ. ගල්කිස්සේ තියෙනවා ත්‍රිෆ්ට් ස්ටෝ එකක් වෙනම දාලා. ඔගොල්ලන් ඒ වගේ තැනකට ගිහිලා තියෙනවද? ඒවයින් ඇඳුම් අරන් තියෙනවද? ඒගොල්ලන්ගේ ඇඳුම් සාමාන්‍යයෙන් හොඳ ක්වලිටි එකකට තියෙනවද? මොනවාද තියෙන අදහස් කියන්නකෝ බලන්න. ඔයා දන්නවනේ මම ඔයාට කියලා තින්නේ මම චිත්‍ර අඳින්න හරි ආසයි. හැබැයි මට පාන් ගිරියක්වත් අඳගන්න බෑ. ඒක මගේ ඇඟේ නැහැ. ඒක නිසා මම ආසයි පින්තූර ඇඳලා තියෙන පින්තූර පාට කරන්න. ඕක බොහොම අර ඔළුව නිදහස් වෙන වැඩක්. ඕක මෙහෙම වීඩියෝ කර කර කරන්න බෑ ඇත්තටම. මම මේ ඔයාට පෙන්වන්න ඕන නිසා මම මේක අරගෙන ආවේ. හැබැයි මම මේක සම්පූර්ණ කරන්නේ ඔයාට පෙන්වන්න නැතුව. මොකද මට ඒක අර වීඩියෝ කර කර කරොත් එහෙම මට ඒ මානසික සැහැල්ලුව ලැබෙන්නේ නැති නිසා. මම මේ පින්තූර පාට කරන වැඩේ කරන්නේ කොහොමද දන්නවද? හොඳ ලස්සන නිවි සැනසෙන සිංහල සින්දුවක් අහගෙන මනෝපාරක් කියන්නේ මනෝපාරක් ගහගෙන මේ චිත්‍රයක් පාට කරනවා කියන්නේ ඒක වෙනම ලෝකයකට යනවා. ඒක වෙනම වයිබ් එකක්. අර අපි කෝපි කෝප්පයක් බොනවා වගේම තමයි. කරලා බලන්නකෝ. සමහරු හිතනවා මේක මේ පාට මැච් කරලා හොඳට මෙන්න පාට කරන්න. එහෙම දෙයක් නෙමෙයි මේ පින්තූර පාට කරනවා කියන එක. මේක ඔයාගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න කරන දෙයක්. ඔයාට මානසික සැහැල්ලුව සැනසීම දෙන්න, ඔයාගේ ඉවසීම පුරුදු වෙන්න කරන දෙයක්. ඒක නිසා මේකේ පාට ගැළපීම ගැන මහා ලොකුවට දේවල්
හිතන්න හොයන්න යන්න ඕනේ නැහැ. මොකද අපි මේක කරන්නේ තරගයකට යවන්න නෙමෙයිනේ. ඒක නිසා ඔයාට පාට ගලප ගන්න බැරි මිනිස්සෙක් වුණත් ඔයා කැමති පාටක් කැමති විදියකට මේක පාට කරන්න. ඔයාට ඔය සාමාන්‍යයෙන් දරා ගන්න බැරි ස්ට්‍රෙස් එකක් ආවොත් එහෙම ඒක පිට කරන්න දෙයක් හොයනවා නම් මේ වගේ බොහොම මනස සැහැල්ලු වෙන දෙයක් තෝරගන්න. වෙනසක් දැනෙන අත්දැකීමෙන් මම ඔයාට කියන්නේ. මම පහුගිය දවසක හරි අපූරු චිත්‍රපටයක් බැලුවා. මම දැන් ගොඩක් හින්දි චිත්‍රපට බලන්නේ නැහැ. හැබැයි මේක මට බොහොම අහම්බෙන් හම්බුනේ. මේක ත්‍රිලර් මූවි එකක්. මේකේ ප්‍රධාන චරිතය ගැහන චරිතයක් වටා තමයි කතාව යන්නේ. මේක මාරයි. ඔයාට ත්‍රිලර් ඇඩ්වෙන්චර් අර නිකන් CID අර තියෙන්නේ ඒ වගේ කතා ඔකට කැමති නම් මේක කම්මැලි නැතුව මේ පැය ගන්න බලන්න පුළුවන්. මං ෆොටෝ එකක් දාන්නම් මේ මූවි එකේ. තපස්සි පන්නු තමයි ඉන්නේ. මම මෑතකදී දැකපු හොඳම නිළියක් තමයි තපස්සි පන්නු කියන්නේ. එයාගේ රඟපෑම එහෙම සුපර්. බලන්න මම ඊතර දාන්නම්. ඔය අපේ තාත්තා එයා එන ගම මුරුංග වගේක් අරගෙන ඇවිල්ලා මට කියනවා මං ගොඩක් ගෙනාවේ නෑ ඉතින් මෙහෙ එළවලු කන්නේ නෑනේ. මං ඒක නිසා පොඩ්ඩක් අරගෙන ආවලු. අර උයනේ වනේ මුරුංගනේ කොළ නෙවෙයිනේ ඈ කොළ නෙවෙයි. මට ඔයාගෙන් පොඩි උපදෙසක් ඕනේ. අපේ විදුල විදුල කියලා මට මේ ලুকু පරාසයක් නැහැ. බොහොම නිකන් පටියක් වගේ තියෙන තීරුවක් වගේ ඉස්සරහා. මම ඔතෙන්ට හිතාගෙන හිටිය අර තනකොළ තියෙන කාපට් ගෙනල්ලා අපිට දාගන්න පුළුවන්නේ එහෙම එකක් දානවයි කියලා. හැබැයි මං ඕක ගැන ඔය Facebook එකේ විවිධාකාරයේ ගෲප්ස් තියෙනවානේ. ඒ ගිහිල්ලා බලනකොට ඒකේ දාලා තිබුණා සමහරු කෝඩැල්ල බෝ වෙනවා කියලා. මට එතකොට බය හිතුණා. එහෙම දෙයක් වෙන්න පුළුවන්ද ඒකෙන්? මේ තියෙන අද අපේ රැකෑම. මොකද මට මහන්සි වැට උයන්න බෑ. මම කොත්තු කන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි අපේ ගෙදර අනිත් දෙන්නා තාත්තයි බබයි කොත්තු කන ටිකක් ආසයි. ඒක නිසා මං ඉතින් ඒ දෙන්නට වැඩි මනාපයක් තියෙන නිසා මං අද කොත්තු එකක් තමයි ඕඩර් කරේ. මං ඉතින් මම පොඩ්ඩයි කන්නේ. මම ඩයට් කරනවානේ. ඩයට් කියන්නේ අර ජංක් ෆුඩ්ස් කන්න නැති නිසා මේ මෙච්චර තමයි මම කෑවේ. උනාට මට මං ආස නැහැ කොත්තු කන්න. එහෙනම් මං ආයේ එන්නේ රෙසිපි වීඩියෝ එකක් අරගෙන. Thank you so much for watching. Till next time. Bye.